අපේ ඔරිජිනල් බිල් යවන්නේ නැතුව ඇයි අර වික්ටර් කම්පැනිගේ ඩුප්ලිකේට් එක යවන්නේ? ඒකනේ ප්‍රශ්න කරන්න එපා. කිව්ව දේ කරන්න. සමේ බිල් වලට කවුරු හරි අස්සම් කරන්න ඕන. වාව් එක කිටි අස්සනක් ගහලා බිල් ටික බාර දෙන්න. ඒයි කිටි අස්සනක් ගහලා දෙන්න. විමුතිලාට ප්‍රශ්නයක් වගේ. ඔව්. ගෙදර ඇතුළේ බර සාකච්ඡාව. අපි ඉන්න එකත් ප්‍රශ්නයක්නේ. ලබන මාස නම් ගෙදර වීදමට කීයක් හරි වැඩිපුර දෙමුද? අපි දෙන්නට ඉන්න වෙනම කාමරයක් ගත්තා නම් මෙයාලගේ ප්‍රශ්න අඩුයි. සුජිත් එහෙම තර්ජනය කළා නම් ඔයාලා දෙන්න අතර කලි මොකක් හරි සම්බන්ධයක් තියෙන්නේ නැති. අපිට සමෘද්ධි ආධාර අරන් දෙන්න ඒ ළමයා හුඟක් උදා වුණා. එයාම ආව ගියා. ඒන ගමන්වලදී චතුමිත් එක්ක කතා බහ කළා. මට ඇත්ත කියන්න. ඔය දෙන්න අතර මොන වගේ සම්බන්ධයක් තිබුණේ? දෙතුන් සැරයක් මෙයා මගෙන් ඇහුවා එයාව කසාද බඳින්න කැමතිද කියලා. ඉතින් මම මුකුත් කිව්වේ නෑ. ඉතින් ඇයි කෙලිම බැහැයි නොකිව්වේ? මං ඒක ඒ තරම් බරපතලට ගත්තේ නෑ. ඔයා එයාට පුරුන්දුවක් වෙලා නැත්තම් සුජිත්ට බෑ එහෙම බලහත්කාරකම් කරන්න. මං එයාට කතා කරන්නම්කෝ. මං හින්දා ඔයා රණ්ඩු වලට පැටලෙන්න එපා මල්ලි. කාට උනත් බලහත්කාරකම් කරන් දෙන්න බෑනේ. අනේ ළමයිනේ පැලට ගිනි තියලානේ. ටමත් අපිට හතුරු හැදිලා. මේක මේ කවුරු හරි බයිබුල්ලෙක්ගේ වැඩක්. කවුද මේක කරන්නේ නැත්තේ? අපිට පේන හතුරු වගේම අපිට නොපෙනෙන හතුරුත් තියෙනවා. අපිට ඉඩම දුන්නයි කියලා කවුරු හරි ගිහිල්ලා හාමුදුරන් තර්ජනය කළා තියෙනවා. අපිට කරපු අනතුරු ඇඟවීමක් වෙන්න පුළුවන්.
එහුණට අපිව නවත්තන්න බෑ. අද රෑ ඉඳලා දෙන්න ගානේ ෆාම් එකේ මුරුට ඉන්න ඕනේ. කොමඩක් පැල හිටෙව්වට පස්සේ මුරුට ඉන්න වෙනවමනේ. දස් කීපයක්ම ගෙදරට ගියා. කුමාරි හාමි ගෙදර හිටියේ නෑ. නිකන් චන්දියෙක් වගේ ඇවිත් අම්මට තර්ජනය කරලා යන්න එපා. මං දන්නා මොකද සිද්ධ වෙලා තියෙන්නේ කියලා. මල්ලිගේ මාළිකු ගජවපු ගමන් ඔයාට මම අමතකුණා. මං සුජිත්ට මොකක් හරි පොරොන්දුවක් වෙලා තියෙනවද? ඔයා කවදා හරි මට බැහැයි කියලා තියෙනවද? විහිළු තහළු කරාට ඒව මෙච්චර දුරදි ගියයි කියලා මං හිතුවේ නෑ. මොකද සිද්ධ වෙලා තියෙන කියලා මන් දැන් දන්නවා. ඇයි මොනවද වෙලා තියෙන්නේ? කොළඹදලා අපි අලුවෙක් එක්ක වාගේ සම්බන්ධයක් තියෙනවා. මං ඒක හැටම දැක්කා. මොනවද දැක්කේ? මන් දැක්කා ඔය කොල්ලෙක්ගේ අතල්ගෙන ඉන්නේ. මේ සුදි අපි බොහොම සීලාචාර විදියට හැදිච්ච අය. අපි ගැන උන් පහත් විදියට හිතන්න එපා. චතුමී, ඔයා කියන්නේ වාකෙන් අපි සම්බන්ධ ඉවරයි කියලාද? ඉවර වෙන්න අපි අතර සම්බන්ධයක් තිබුණේ නැහැ. හරි, මම බලාගන්න මොකද සිද්ධ වෙන්නේ කියලා. මාත්‍යා, මේ නෝන පන්සලට අයිති ගුව ඉන්න තැන පෙන්වන්න කියලා. මාත්‍යාට පන්සලට අයිති තැන ගුව හාමුදුරු. මං වීකෙන්ඩ් එකට ගෙදර ආවා. ඔයාට කොහොම ස්තුති ගන්ද මන්ද? ඔයා මට ෆෝන් කරලා තෑන්ක් කරානේ. ඔයා හින්දා අපේ හීනයක් හැබෑ වුණා. තාත්තා දන්නේ මං ඔයාලට උදව් කරනවා කියලා. දන්නවනම් දැනගන්න අරින්න එපා. ඔයාට ප්‍රශ්නයක් ඇතිව මට ආසයි ඔයගලගේ ෆාම් එක බලන්න. අපි තාම පැල හිටවන්න ගත්ත විතරයි. ඉන්න, මම පෙන්නන්න. මාත්‍යලා ත්‍රස්තවාදීය කියලා පොලිසියට පැමිණිලි කරලා තිබුණා. කවුද පැමිණිලි කරලා තියෙන හැමදෙරුවනේ? සාමාන්‍යයෙන් ඔය වගේ පැමිණිලි
නිර්නාමිකව කරන්නත් පුළුවන්. මම මහත්යලා ගැන පැහැදිලි කරලා දුන්නා. පොලිසියෙන් අපි හොයාගෙන ආවේ නෑනේ හාමුදුරනේ. ඔව්. ඒ මගේ රකමදාරුව නිසා. මහත්යලට තරහකාරයෝ බොහොම ඉන්නවා. එහෙම කියලා එයා ඇත්ත එක්ක රණ්ඩුවට එහෙම යන්න ඕනේ නැහැ. මොකද මහත්යලා උගත් අයනේ. අපිට ඉවසීමේ අදිෂ්ඨානය දෙකම තියෙනවා හාමුදුරුවනේ. බොහොම හොඳයි. අපි මේ ගොඩක් වැඩ මැද්දේ ආවේ. අපිට ඉන්න යන්ත්‍ර අවසර. හොඳයි. සුපර් තියෙනවා. සද්ද වෙඩි සද්දයක් නේද? කවුදාර පැත්තේ ඉඳලා මට වෙඩි තිබ්බා. අම්මේ සද්ද ඇහිලා ආවේ. පාතාලේ සිරිත් දැන් මේ ගම් වලටත් බෝ වෙලා. ඇයි අපිට මෙහෙම කරදර කරන්නේ? අපි මොන වරදක් කළාටද? ඕනම හොඳ වැඩක් කරනකොට ඒකට විරුද්ධකාරයෝ ඉන්නවා. විමුක්ති. ටිකක් කල්පනාවෙන් දරුවා. අපි බය නැහැ හමුදුරුවනේ. අද මාව මරලා දැම්මත් දැන් ඉතින් මේ ෆාම් එක කාටවත් නවත්තන්න බෑ. යාලු දින මේ ෆාම් එක කරගෙන යයි. එහෙම නැත්නම් ගමේ කවුරු හරි කරගෙන යයි. මාත්‍යා මම නම් හිතන්නේ ඔය වෙඩිල තිබ්බේ මාත්‍යා මරණ නෙවෙයි. බය කරන්න. කෝකටත් රෑපාන ගමන් ටිකක් සීමා කරොත් හොඳයි. ඇයි ඔයා හේනට රෑන්නේ? මල්ලිලාට වෙඩි තියන්න එන්න ඇත්තේ සුජිත්. එයා එයාගේ මිනිස්සු. ඔව්. ඒ පුතා කිව්වනේ පොලිසිය යන්න බෑ කියලා. මල්ලි පොලිසිය නොගියේ මගේ නම ඇඳිලා නමට කැලලක් වෙයි කියලා හිතලා. ඉතින් ඒක ඇත්තනේ. මල්ලිලාට කරදර වෙන්නේ මං හින්දා. හොඳයි. ওই මිනිහත් එක්ක මම මේක බේරගන්නම්කො. මොනවා කරලාද බේරගන්නේ? ඔයා මොන හරි කළාම මල්ලිලාට එකකින් කරදරයක් වෙන්නේ නැද්ද? අපි කාටවත් කරදරයක් නැතුව මොනතරම් සීලාචාර විදියට ඉන්න අයද අම්මේ? තාත්තත් නැතුව මම මේව කාටද කියන්නේ? එක අතකින් මම අර ළමයි ගැන බලන්නත් ඕන. අපි වජිරජෝති හාමුදුරුව මුණ ගැහිලා මේ ප්‍රශ්නේ කතා කරමුද අම්මේ? හැබැයි ඉතින් හැම දෙයකටම අපි හාමුදුරුවන්ට කරදර කරනවා. කමක් නැහැ. පොලිසිය යන්න ඕන නම් ඒකත් කරන විදිහ හාමුදුරුවා අපිට කියයිනේ. අපි ගිහිල්ලා හාමුදුරුවන්ට කියමු.
පස්සේ තරට කෝල් එකක් දිලෙන්. මේ හංසක ඔය එක එක ඒවා හිතේ තියාගෙන අපිට එක හිතින් ෆාම් එක කරන්න බෑනේ. දැන් ඔය අමතක කළා දාපු අමතක කළාම ඉන්නවා. අන්තිම අතාවට. මෙතනින් ඉවරයි. විශ්වවිද්‍යාලෙ ගිහලා මොනවද ඉගෙන ගත්තා දන්නේ? හෙලෝ සිතාර නම් නෑ. කවුද මේ? ආ හංසකද? හංසක මම අජන්තා. මෙතන පොඩි බිල්පත් වංචාවකට සිතාරව අත්අඩංගුවට ගත්තා. ඔව්. නෑ නෑ නෑ. රිමාන්ඩ් කළේ නෑ. ඒ වුණාට යාට මෙතන රස්සාවක් නෑ. කොහේ ඉන්නවද දන්නෙත් නෑ. ඔව්. නෑ නෑ නඩුව තාම ඉවර නැහැ. ඔව් ඔව්. නෑ නෑ. හරි. ඔකේ. ඇයි? මොකද උනේ? සිතර කතා කළේ නැද්ද? තර මොනවද කිව්වේ? අන්තක වෙච්ච දෙයක් අපිටත් කියනවා. මොනුණත් අපි තුන් දෙනාට ඉන්නේ අපි තුන් දෙනා විතරයිනේ. මලියන්.